नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वे दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वि तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु। අපට මේ ධර්මාර්ගය මැනවින් පෙන්වා දුන් අපගේ ගුරු දේවතුම් පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සීලෝම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ ස්වාක්කාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සෙල්ලබා හන්දිය යාලබෝව වැල්ලවාය යන ලිපිනේ පදිංචි පින්වත් ගිහානු වනසූරිය ඒ මහත්මාත්, ඒ වගේම WM ප්‍රේමාවති මෑනියන් කියන ඒ දෙපළගේ මූලිකත්වයෙන්. ඉතින් මේ පින්නතුන් මේ ධර්මදානමේ පින්කම සිද්ධ කරන්නට මූලික අරමුණ විදිහට සඳහන් කරලා තියෙන්නේ මීට වසර දෙකකට පෙර මිය පරලොව ගිය WM නන්දපාල ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ මූලික බලාපොරොත්තුව ඇතිව. ඉතින් පින්නත්නි, ඒ උදාර පින් අනුමෝදන් කිරීමේ උදාර බලාපොරොත්තුව පෙරදැරි කරගෙන තමයි මේ පින්නතුන් මේ ධර්ම දානමේ පින්කමද සිද්ධ කරන්නේ. ඉතින් රටලෝවාසී බොහෝ දෙනෙකුට මේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අහඬ සලස්සලා මේ පින්නතුනුත් මේ පින්නතුන්ගේ ජීවිතයට බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නවා. ඉතින් පින්නත්නි, අද ධර්ම දේශනා විදිහට ඔබට කියලා දෙන්න අදහස් කළා මං බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළින් තමන්ගේ ජීවිතයට සැබෑම පිහිටක් පිළිසරණක් හදාගත්ත ගිහි ශ්‍රාවිකාවක් ගැන. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නත්නි පැවිදි ස්වාමීන් වහන්සේලාට, ඒ කියන්නේ සංඝයාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදර්ශයට ගන්න කියලා. ඒ වගේම භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කේමාතරණියත් උප්පලවන්නාතරණියත් ආදර්ශයට අරගෙන, මිම්මට අරගෙන ඒ උත්තමාවියන් තුළ තිබ්බ ගුණධර්ම තමන්ගේ ජීවිතයට ඇති කරගන්න කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතුළු උපාසකවරුන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා චිත්ත ගෘහපුත්තුමත් හත්තක ආලවක ඒ ගෘහපුත්තුමත් ආදර්ශයට ගන්න කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උපාසිකාවන්ට කුජ්ජුත්තර උපාසිකාවත්, ඒ වගේම නන්ද මාතා උපාසිකාවත් ආදර්ශයට ගන්න කියලා. ඒ කියන්නේ ආදර්ශයට ගන්න කියන්නේ ඒ ඔවුන් තුළ තිබ්බ ගුණධර්ම තමන් තුළ ඇති කරගන්න මහන්සියක් ගන්න ඕනේ. එතකොට ගිහි ශ්‍රාවිකාවන් වූ උපාසිකාවන්ට මිම්ම වුණේ, තුලා වුණේ කුජ්ජුත්තර උපාසිකාවත් නන්ද මාතා උපාසිකාවත්. ඉතින් පින්නත් භාග්‍යතුන් වහන්සේ එක තැනකදී දේශනා කළා පින්නත් මහණෙනි, යම් උපාසිකාවක් තමන්ගේ එකම ප්‍රියමනාප දියණියකින් මනාකොට යමක් ඉල්ලනවා නම් ඉල්ල යුත්තේ මෙයයි කිව්වා. මේ නන්ද මාතා උපාසිකාව යම්සේද, කුජ්ජුත්තර උපාසිකාව යම්සේද, ඔයා තන්නේ වගේ කෙනෙක් වෙන්න කියලා තමන්ගේ දරුවට අවවාද කරන්න කිව්වා. ඒකට ඒ විදිහට තමන්ගේ දරුවටත් කුජ්ජුත්තර උපාසිකාව වගේ වෙන්න කියන්න නම්, නැත්තම් නන්ද මාතා උපාසිකාව වගේ වෙන්න කියන්න නම් තමන් ඒ ශ්‍රාවිකාවන් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පින්නත් නේ ඔබට අද අදහස් කළා කුජ්ජුත්තර උපාසිකාව ගැන මේ වෙලාව තියෙන හැටියට කියලා දෙන්න. ඉතින් පින්නත් නේ කුජ්ජුත්තර උපාසිකාව
අග්‍රස්ථානයක් ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒ තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාන් අතර බහුශ්‍රුත භාවයෙන් අග්‍ර උපාසිකාව බවට පත් වුණේ කුජුත්තර උපාසිකාව. ඉතින් පින්නත්නි, ඉස්සර මීට කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකෙට පදුමුත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ ඒ බුදුරජාණන් වහන්සේකින් බණහඬ, ඒ කාලේ ඒ කුජුත්තර උපාසිකාව පදුමුත්‍ර බුදුරටන් වහන්සේ වැඩින්න කාලේ ඒ හංසවිතී නුවරම එක්තරා සිටුගේක තමයි ඉපදිලා හිටියේ. ඉතින් ඒ කුජුත්තර උපාසිකාවේ කාලේ සිටු දිනියක් වින්නද්දි පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේකින් ධර්මය අහන්න ගියා. එතකොට පින්නත්නි, අපගේ ඒ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ඒ තරුණිය බණ අහන්න ගිය වෙලාවේ අග්‍රස්ථාන පිරිනමනවා. එතකොට ඒ හිටපු ඒක උපාසිකාවකට ඒ උපාසිකාවන් අතර බහුශ්‍රුත භවින් අග්‍ර ඒ බවට අගතනතුරක් පිරිනමුවා. ඉතින් පින්නත්නි, මේක දැක්කට පස්සේ අර තරුණියගේ හිතේ අදහසක් ඇති වුණා, අනාගත බුදුසසුනකදී මටත් බහුශ්‍රුත භවින් අග්‍ර ඒ උපාසිකාවන් අතර බහුශ්‍රුත භවින් අග්‍ර ඒ අගතනතුර ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා හිතේ අදහසක් ඇති වුණා. ඊට පස්සේ පින්නත්නි, ඒ අදහස පෙරදරි කරගෙන බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරා. රැස් කරගෙන පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ බුදු ශාසනයේ තියෙන කාලේ මේ තරුණිය පින්නත්නි ඒ ජීවිතේ ඉවර වෙලා මරණින් මත්තේ දෙව්ලෝ උපන්නා. ඊට පස්සේ පින්නත් ඔය විදිහට කාලය ගොඩාක් ගෙවිලා ගිහින් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ, පහළෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ තරුණිය ඉපදුනා එක්සිට් නිවසක. දෙවියන් අතරින් චුත වෙලා එක සිටු නිවසක ඉපදුනා. ඉතින් පින්නත්නි, මේ සිටු දැන් තරුණ සිටු තරුණියක් බවට පත් වුණාට පස්සේ මේ තරුණ සිටු කුමාරි ගොඩාක් තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වුණා. තරුණ කාලේදී ගොඩක් අය එහෙමනේ නේද, රූපය ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. ඉතින් මේ හැවිදම තිස්සේම තමන්ගේ රූපේ සරස ගන්න හැඩ වැඩෙන්න හැමතිස්සෙම ප්‍රිය කළා මේ තරුණිය. ඉතින් පින්නත්නි, මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදිලා හිටපු එක්තරා භික්ෂුණියක් එක්ක මේ සිටු දියණිය හිතවත්කමක් ඇති කරගත්තා. හැබැයි මේ භික්ෂුණිය රහත් භික්ෂුණියක්. හැබැයි පින්නත්නි, මේ තරුණිය දන්නේ නැහැ මම මේ හිතවත් වෙලා ඉන්නේ රහත් තෙරණියකට කියලා දන්නේ නැහැ. ඉතින් පින්නත්නි, දවසක් ඒ හිතවත් වෙච්ච රහත් භික්ෂුණිය දවසක් යම්කිසි කාරණාවකට මේ සිටු නිවසකට ආවා සවස් කාලේ. ඇවිල්ලා දැන් අර සිටු දියණියත් එක දැන් කතා කර කර ඉන්න ගමන් මේ සිටු දියණිය මොකද කරේ, තමන්ගේ කාමරයට මේ භික්ෂුණියව එක්කගෙන ගියා. දැන් ඒ කාමරයට එක්කන් ගිහිල්ලා කතා කරන අතරතුර මේ සිටු දියණිය මොකද කරේ, කැඩපත අරගෙන තමන්ගේ රූපය දිහා බැලුවා. බලනකොට දැක්කා තමන්ගේ හිස සරස ගන්න ඕන කියලා දැක්කා. දැක්කට පස්සේ පින්නත්නි මොකද කරේ, අර භික්ෂුණියට මේ සිටු දේවිය කිව්වා, ස්වාමීනි මගේ ආභරණ පෙට්ටිය ගෙනවිත් දෙන්න කියලා කිව්වා. දැන් මේ කිව්වේ කාටද? රහත් උත්තමාවිකට තමයි කිව්වේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට දැන් අපි තේරෙන්නේ මේක මහා ගොඩාක් සුළු කාරණාවක් විදියට නේද? හැබැයි දැන් මේ සිටු දිනිය වැඩපලක් කරවගන්න යන්නේ රහත් භික්ෂුණියක් ලවා. ඉතින් පින්නත්නි, මේ භික්ෂුණිය මේ සිටු දිනියට කොච්චර අනුකම්පා කළාද කියන්නේ ඒ මොහොතේම බැලුවා. දැම්මම මේ ආභරණ පෙට්ටියේ මේ සිටු දිනියට ගෙනවිත් දුන්නොත් එහෙම ඒ රැස් වෙන කර්මෙන් මෑට ලැබෙන්නේ මොකද්ද කියලා. එතකොට දැක්ක මේ රහත් භික්ෂුණිය මං මලවා මෙහෙයක් කරගත්තට ඒ රැස් වෙන කර්මෙට උපනුපන් ආත්මවල මෑය දාසියක් බවට පත් වෙනවා. ඊට පස්සේ බැලුවා දැන් මම මේක ගෙනත් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ගෙනත් දුන්නේ නැත්නම් එහෙම අර සිටු දිනියේ හිතේ අමනාපයක් ඇති කරගන්නවා. මේ වගේ පොඩි දෙයක්වත් නේ මං කිව්වේ බොහොම සුළු කාරණාවක් මේකත් කරලා දෙන්න බැරුණාද කියලා අර අමනාපයක් ඇති කරගන්න කාත් එක්කද ඇති කරගන්නේ? ආ රහත් උත්තමාවිය ගැන තමයි ඇති කරගන්නේ. එතකොට ඒ හේතුවෙන් නිරය යනවා කියලා දැක්කා. දැන් බලන්න චූටි දෙයක් මේ විනාඩි කීපයක් ඇතුළත සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ අර භික්ෂුණිය කල්පනා කරා
නිරේ ගිහිගොත් මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට 16ක් වුණොත් එහෙම එච්චර දුකක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ සෙනින් කල්පනා කළා. මේ තත්පර කීපයක් ඇතුළත මේ විදිහට කල්පනා කළා. ඉක්මනින් අර ආවරණ පෙට්ටිය ගෙනවිත් දුන්නා. එතකොට බලන්නකෝ මේ රාග දේශ මෝහ දුරු කරපු ඒ නිකලස උත්තමාවියක්ගෙන් ඒ විදිහට මෙහෙයක් කරගත්තාම රැස් වෙන කර්මය කොහොමද කියලා. ඒගොල්ලෝ අහලා තියෙනවනේ දැන් ඒ කාශ්‍යප බුද්ධ කාලෙම හිටියා අම්බපාලි කලින් ජීවිතේක භික්ෂුණියක් කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඒ විදිහට හොඳට සිල් රැකගෙන හිටපු ඇය පවා ඒ රහත්තරණියකට එක වචනයක් කියලා. ඒ හේතු වෙන උපුණුපන් ආත්මවල අරහත්ත්වයට පත් වෙන ආත්ම පවා ගණිකාවක් බවට පත් වුණා. එක වචනයයි. ඉතින් දැන් ඒ විදිහට රහත් භික්ෂුණියක් ලවා වැඩපලක් කරගත්තට පස්සේ ඒ වගේ දාස වෙන කර්මයක් රැස් වෙනවා නම් ඔයගොල්ලෝ හිතලා බලන්න සාමාන්‍යයෙන් අපි ඉදින්දා ජීවිතේ ගත කරද්දී සමහරට Tamanට හැකියාව තියෙද්දි ලොකු මහත් වෙලා ඉන්නද්දි සමහරට දෙමාපියෝ ලව දේවල් කරගන්නවා. සමහර නැගිටින්න කම්මැලිකමට අම්මට කියන මේ දේ කරලා දෙන්න කියලා, තාත්තට කියන මේ දේ කරලා දෙන්න කියලා නේද? එතකොට අපි පිරිය යුතු අයගින් අපි මෙහි කරගන්න වැඩපල කරගන්නවා. එතකොට ඒවට කොහොම කර්ම රැස් වෙනවද ඇද්ද? ඉතින් පින්නත්නි මේ විදිහට අර සිටු දිනේ ඒ විදිහේ ඒ රහත් භික්ෂුණියක් ලවා වැඩපලක් කරගත්ත හින්දා ඒ වගේ කර්මයක් රැස් කරගත්ත හින්දා ඊට පස්සේ 16ක් වෙලා තමයි ඉපදුනේ. ඊට පස්සේ පින්නත්ති ඔන්න ওই විදිහට කාලෙ ගියවිලා ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට මත්තෙන් දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට මත්තෙන් පසේ බුදුරජාණන් වහන්සේ කියලාගේ යුගයක් ආවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ කාලෙදි මෙය ඉපදුනා ඒ බරණැසුර හිටපු රජතුමාගේ රාජමාලිගාවේ වැඩපළ කරන පිරිසක් හිටියා. දාස පිරිසක් හිටියා. ඒ දාස පිරිස තමයි ඉපදුනේ. එතකොට ඒ 16කගේ කුසින් ඉපදුනට පස්සේ එයත් 16ක් බලනර රැස්කරගත් කර්ම නිසා. ඊට පස්සේ පින්නත්නි දැන් ඒ රාජමාලිගාවේ තියෙන බලන් හොවදෙනවා. ඒ වගේ දේවල් කරගෙන ඉන්නවා. දැන් ඔන්න මේ තරුණියත් දැන් තරුණ වයසට පත් වුණාට පස්සේ දැන් රාජමාලිගාවේම සේවයට යනවා. අස්පස් කරන්නේ වතුපතු ගන්න ඒ දේවල් තමයි කරන්නේ. දැන් බලන්න කලින් ජීවිතේ මෙයා කවුද? සිටු දියණියක්. ඊළඟ ආත්මේ 16ක්. දැන් කලින් ජීවිතේ ගොඩාක් සැප සම්පත් ඇතිව ජීවත් වෙන කෙනා, හොඳට කාපු කෙනා, හොඳ සලුපිලි පොරවපු කෙනා. දැන් මේ ජීවිතේ කණ්ඩ බොන ලැබෙන ඉතුරුනොත් තමයි හොඳට ඒ රජවරු කන විදිහට දාස පිරිසට දෙන්නේ. එයාට වෙනම තමයි කෑම හදන්නේ. එතකොට හොඳ ඇඳුන්නේ වස්ත්‍රනේ. බලන්න මේ සංස්කාර කොච්චර අනිත්‍යයිද කියලා. ඉතින් පින්නත් මේ විදිහට දැන් 16ක් කියලා ඉපදුනාට පස්සේ ওই විදිහට ඒ දැන් පසේබුදුරජාණන් වහන්සේලාගේ කාලයක්නේ. ඒ රජතුමා පසේබුදුරජාණන් වහන්සේලා 8 නමක් තමන්ගේ සිටු නිවසට ඒ රාජමාලිගාවට වඩම්මලා දිනපතාම උදේට දානි පූජා කරනවා. ඉතින් හැමදාම උදේට රාජමාලිගාවට පසේබුදුරජාණන් වහන්සේලා 8 නමක් වැඩම කරනවා. දානේ පූජා කරාට පස්සේ පසේබුදුරජාණන් වහන්සේලා දානේ අරගෙන ගිහිල්ලා වනාන්තරයට ගිහිල්ලා වළඳනවා. ඉතින් පින්නත් දවසක් ලස්සන සිදුවීමක් වුණා. මේ පසේබුදුරජාණන් වහන්සේලාට රජතුමා එදා උදේ පූජා කරේ කිරිබත් දානයක්. දැන් කිරිබත් ගොඩාක් උදේ හදලා ඒ රස්නේ පිට පූජා කරාට පස්සේ අර පාත්‍රයේ තියෙන ටිකක් කළාදී රත් වෙනවනේ. දැන් පසේබුදුරජාණන් වහන්සේලාට මේ කිරිබත් දානේ පූජා කරාට පස්සේ පසේබුදුරජාණන් වහන්සේලා රාජමාලිගාවේ නික්මිලා යද්දි දැන් පාත්‍ර රත් වෙලා. දැන් මේ පාත්‍රය අතේ තියාගෙන යන්න බෑ, අත පිච්චෙනවා. එතකොට මේ පසේබුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? එක අතකින් අනෙක් අතට මාරු කරනවා පාත්‍රය. ඒ එක රත් වෙද්දි අනෙක් අතට මාරු කරගන්නවා. ඉතින් පින්නන්ති අර තරුණ 16ක් කියලා හිටපු අර කලින් ජීවිතේ දැන් මේ ජීවිතේ කුජුත්තරව උන ඒ උපාසිකාව කලින් ජීවිතේ ඒ කාලේ දැන් 16ක් වෙලා හිටියානේ. ඉතින් මේ තරුණ 16 මේ සිදුවීම දැක්කා. දැනගත්ත මේ පසේබුදුරජාණන් වහන්සේ මේ පාත්‍රේ අතින් අතට මාරු කරන්නේ අත පිච්චෙන හින්දා කියලා. ඉතින් බලන්න පින්නත් මේ ඒ 16ට කොච්චර නුවණක් වෙලෙ පහළ වුණාද කියන්නේ මේ 16 ඉක්මනින් ඒ
මුලිම වඩින පසේ බුදුරජාණන්සේ ගාවට වැඩම කළා. තමන්ගේ අතේ තිබ්බ ඒ කාලේ දාපු වලල්ලක්, දලකඩ වලලු කියලා කියන්නේ. ඉතින් ගොඩක් වටන මේ වලලු දාන්නේ නැහැ නේ දාසියෝ. ඉතින් ඒ දාසිය මොකද කරේ? ඉක්මනින් තමන්ගේ අතේ වලල්ලක් ගලවගෙන ස්වාමීනි මේක උඩ පාත්‍රේ තියාගන්න කියලා අර පසේ බුදුරජාණන්ට පූජ කරා. ඉතින් පසේ බුදුරජාණන්සේ වලල්ල අරගෙන අල්ල උඩින් අතල උඩින් වලල්ල තියාගත්තා, වලල්ල උඩින් පාත්‍රේ තියාගත්තා. දැන් අත පිච්චෙනවද? අත පිච්චෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අර දාසිය මොකද කරේ? ඉතුරු ඒ පසේ බුදුරජාණන්සේලා හත් නමටත් ඒ වගේ වලල්ල ගාන පූජ කරගත්තා. ඒතොර ඒ වලල්ලෙන් ඒ පසේ බුදුරජාණන්සේගේ අත පිච්චෙන එක නැතුව ගින් ඒ පාත්‍රේ රඳව ගන්න එක රඳව ගත්ත එකකින්. ඉතින් පසේ බුදුරජාණන්සේ ඊට පස්සේ සුවසේ වැඩම කළා. ඊට පස්සේ පින්නත්නි ඔය විදිහට දැන් පසේ බුදුරජාණන්සේලා හමුවේ මෙයා යහපද්දයක් කරගත්ත, පිනක් කරගත්තා. ඒ වගේම තමයි පින්නත්නි තවත් සිදුවීමක් වුණා. දැන් ඔය පසේ බුදුරජාණන්සේලා අතර එක පසේ බුදුරජාණන්සේ නමක් වැඩ හිටියා. කොන්ද පොඩ්ඩක් කුදු ස්වභාවයක් තිබ්බා. දැන් මේ දවසක් මොකද කරේ? මේ දාස පිරිස ඔක්කොම එකතු වෙලා දැන් ওই විදිහට වාදන හොදන අතරතුරේදී දැන් මේ තරුණ දාසිය මොකද කරේ? දැක්ක රතු පාට කම්බිලියක් තියෙනවා. ඒ කම්බිලිය අරගෙන පොරව ගත්තා. ඊට පස්සේ එතන තිබ්බ රන් තැටියක් දැන් දාස පිරිස ඔක්කොම වැඩ කරන අතරතුරේ මෙයා මොකද කරේ? අර කම්බිලිය පොරවගෙන තැටියත් අරගෙන අර දාස පිරිසට කිව්වා අපේ ශ්‍රමණියන් වහන්සේ මෙන්න මේ වගේ ගමන් කරන්න කියලා. අර කුදු ස්වභාවයක් වෙන්නලා රවුමක් ගියා. ඉතින් අර අනික් පිරිස හිනා වෙන්නේ නැති මේකට. දැන් ඒ පසිබුදු කෙනෙක්ට මොකද කරේ? අපහාසයක් කළේ. නොතේරුම් කෙමින් හරි ඒක කළේ. රාගදේශ මෝහ දුරු කරපු උත්තමයට ඒ නින්දාව කරේ. දර බලන්න සාමාන්‍යයෙන් අපි සිතින් කයින් වචනින් සාමාන්‍යයෙන් වචනින් කරන කර්ම කොහොම රැස් වෙනවද කියලා. ඊට පස්සේ දැන් පින්නත් මේ විදිහට පසේබුදු කෙනෙක්ට අපහාසයක් කළානේ. දැන් ඒ කර්මෙත් රැස් වුණා. දැන් ඒ පසේබුදුරජාණන්සේලා හමුවේ යහපත් දේකුත් කරගත්තා, අයහපත් දේකුත් කරගත්තා. ඒකට අපි මැරෙද්දී හොඳ නරක දෙකම අපි පස්සෙන් එනවා. ඊට පස්සේ පින්නත් ඔන්නේ පසේබුදුරජාණන්සේලාගේ යෝගයේ විදිහට අවසන් වෙලා ගියා. අපේ සම්මා සම්බුදු ගෞතම සම්මා සම්බුදුරජාණන්සේ මේ ලෝකේ පහළ වුණ කාලේ ඒ කාලේ හිටිය ഘോഷක කියලා සිටු කෙනෙක්. ඒ සිටු කෙනාගේ නිවසේ දැන් අර බලන්න දැන් මේ ඒ ഘോഷක කියන සිටු කෙනාගෙත් නිවසේ දාසියක් වෙලා තමයි ඉපදුනේ. ඒ කියන්නේ සිටු නිවසේ වැඩ කරන දාස පිරිසක එක්තරා දාසියක කුසින් තමයි දාසියක් කියලා ඉපදුනේ. විනාඩි කීපෙකින් කරගත කර්මේ ආත්මභාව ගානක් විපාක දෙනවා. ඉතින් දැන් ඕන දාසියක් කියලා ඉපදුනා. හැබැයි මෙයා කුදු කෙනෙක්. තේනවා නේද? දැන් මේ ගෑල නම කුදුයි පොඩි කාලේ ඉඳන්ම. ඉතින් මෙයාට උත්තරා කියලා නම තිබ්බා. මෙයා කුදු හින්දා කුජ්ජුත්තරා කියලා මෙයාට නම පට බැඳුනා. ඒ විදිහට තමයි කුජ්ජුත්තරා කියලා නම හැදුනේ. ඉතින් දැන් මෙයා දාසියක් වුණාට දැන් මෙයා කුදුයි. ඉතින් පින්නත් මේ විදිහට ඔන්න දැන් ඒ සිටු නිවසේ දැන් දාසකම් කරගෙන ওই විදිහට ඉන්නවා. ඉන්නකොට පින්නත්නි ඒ කාලේ හිටියා බද්දවතිය කියලා සිටු කෙනෙක්. ඒ සිටු කෙනාට දියණියක් හිටියා සාමාවතී කියලා. ඊට පස්සේ පින්නත්නි දවසක් ඒ බද්දවතියේ සිටු කෙනා ඉන්නේ ප්‍රදේශයට ලොකු දුර්භීක්ෂයක් ආවා. ඊට පස්සේ බද්දවතියේ සිටුතුමත් සිටු දේවියත් ඒ සාමාවතී කියන ඒ සිටු තරුණියත් ഘോഷක සිටුතුමා ඉන්න සිටු නිවසට එන්න පිටත් වුණා. මොකද ഘോഷක ඉන්න සිටුතුමා ඉන්න ප්‍රදේශයට දුර්භීක්ෂය නැහැ. ඉතින් දැන් අර දුර්භීක්ෂින්ද කණ්ඩ බොණ්ඩ දේවල් නැති හින්දා අර බද්දවතිය සිටුතුමා ഘോഷක සිටුතුමාගේ නිවසට එන්න පිටත් වෙලා මේ විදිහට ටික දුරක් එනකොට කණ්ඩ බොණ්ඩ නැති හින්දා නිරාහාරව ඉඳලා බද්දවතිය සිටුතුමා මරණයට පත් වුණා. සිටු දේවියත් මරණයට පත් වුණා. අන්තිමට ඉතුරුනේ සාමාවතිය විතරයි. ඊට පස්සේ පින්නත්නි සාමාවතිය විතරක් තනියම අර ഘോഷක සිටුතුමාගේ නිවසට ආවා. ඊට පස්සේ ഘോഷක සිටුතුමා මගේ යාළුවාගේ දුව මගේ දුව කියලා අර සාමාවතිය ඒ සිටු නිවසේ හදාගත්තා සිටු දේවියක් විදිහට. ඉතින් පින්නත්නි මේ විදිහට ඉන්නත් දැන් අර දාසියක් වෙලා ඉන්නවනේ දැන් කුජ්ජුත්තරා.
එතකොට කුජුත්තරාට පැවරුණේ අර සාමාවතියට උපස්ථාන කරන්න. එයත් තරුණ හින්දා සමවයසේ හින්දා. ඉතින් දවසක් පින්නත්නි ඒ ഘോഷක සිටුතුමා සාමාවතියගේ උපස්ථානයට තව සිටු කුමාරවරු 500ක් ලබා දුන්න පිරිවරක් විදිහට. එතකොට දැන් සාමාවතියට යහළු 500ක් ඉන්නවා. දවසක් සාමාවතී සිටු දේවිය ඒ 500ක් ඒ සිටු තානි කුමාරවරු පිරිවරගෙන උද්‍යාන ක්‍රීඩාවට ගියා. යනකොට පින්නත්ටි මේ ප්‍රදේශයේ රජකම් කළේ උදේනි කියන රජකෙනා. ඉතින් මේ රජතුමා දැක්කා මේක තරුණියක් තවත් තරුණියන් බොහෝ පිරිසක් පිරිවරගෙන යනවා. දැක්කට පස්සේ ඒ තරුණිය ගැන හිත ගිහිල්ලා උදේනි රජතුමා සිටු ඒ රජ රාජපුරුෂයෙක්ට කිව්වා ඒ කවුද කියලා හොයලා බලන්න කියලා. ඊට පස්සේ කිව්වා ഘോഷක සිටුතුමාගේ දියණිය කියලා. ඉතින් පින්නත් ඊට පස්සේ රජතුමා ഘോഷක සිටුතුමත් එක්ක කතාබස් කරගෙන ඒ සාමාවතිය බිසව ඒ උදේනි රජතුමාගේ බිසව බවට පත් කරා පත් කරගත්තා අග්‍ර මහේෂිකා බවට පත් කරගත්තා. එතකොට පින්නත්නි ഘോഷක සිටුතුමා සාමාවතියට තියෙන ආදරයට සාමාවතියගේ උපස්ථාන කටයුතු වල වෙනුවෙන් අර කුජුතරත් ඒ රාජමාලිගාවට යවුවා. ඒ පිරිසත් එක්කම ඉතින් දැන් ඔන්න ඒ විදිහට අග්‍ර මහේෂිකාව බවට පත් වුණාට පස්සේ සාමාවතිය රජතුමා කරේ මොකද ඒ සාමාවතියට තියෙන ආදරයට හැමදාම ඉද පටන් ගත්තා ඒ සාමාවතියට සරසන්න මල් ගේන්න කහවණු 8ක් දෙනවා. ඒතර දැන් මේක කහවණු 8 දෙන්නේ වැඩකාර කරන කෙනාට කුජුත්තරට තමයි දෙන්නේ. කුජුත්තරා මොකද කලේ පළවෙනි දවසේ ඉඳන් පටන් ගත්තා කහවණු 4ක් හොරගම් කරන්න. දැන් කහවණු 8ක් මල් ගේන්න කියලා දුන්නට පස්සේ මෙයා මොකද කරන්නේ කහවණු 4ක් තියාගන්නවා හතරක මල් ගේනවා. දැන් මේක අතරමග් දිග කරානම් අහු වෙනවනේ මල් පොඩ්ඩයි කියලා. පළවෙනි දවසේ ඉඳන් පටන් ගත්ත ඉතින් මේක අහු වුන්නේ නැහැ. හැමදාම මේ විදිහට බාණ්ඩාගාරෙන් කහවණු 8ක් අරගෙන යනවා මේ කුජුතරා සුමන කියන ඒ මල් වෙලෙන්දගේ ගෙදෙට්ට ගිහිල්ලා කහවණු 4ක මල් අරන් එනවා. හැමදාම දැන් 4ක් හොරගම් කරනවා. ඉතින් පින්නති ඔය විදිහට දවසක් මේ කුජුතරා මල් ගේන්න ගියාට පස්සේ එදා ගොඩාක් කලබල දවසක් සුමන කියන මල්කාරයාගේ ගෙදර. ඉතින් කුජුත්තරා ගිහිල්ලා මල් ඉල්ලුවට පස්සේ සුමන කියන මල්කාරයා කිව්වා දරුවාද මල් දෙන්න වෙලාවක් විදිහක් නැහැ. මට ඒකට වෙලාවක් නැහැ. මම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ධාරයට ආරාධනා කරා. ඉතින් ඒක නිසා මට දැන් මල් දෙන්න විදිහක් නැහැ. ඔයත් කැමති නම් ওই දාසභාවයෙන් අත් මිදින්න මේ පිනක් රැස් කරගන්න කිව්වා. දානශාලාවේ වතාවත් කළා පිනක් රැස් කරගන්න කිව්වා. එතකොට නුඹටත් ඕන් ওই දාසභාවයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ කුජුත්තරත් මොකද කරේ? මේ දානශාලාවේ වතාවත් කරා. ඉතින් පින්නසෙ ටිකක් කල යනකොට බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ඒ සුමන කියන සිටු ඒ මල්කාරයාගේ ගෙදරට දානෙට වැඩම කළා. ඉතින් ඒ වෙලාවේ මල්කරු ගොඩාක් ගෞරවයෙන් යුත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානි පූජා කළා. ඉතින් පින්නතේ දැන් එතකොට ඒතන ඒ කටයුතු කරන මේ පිරිස අතරින් ඉන්නවා කුජුත්තරා දාසියත් ඉන්නවා. ඊට පස්සේ පින්නත්නි අපේ බුදුජානන් වහන්සේ භුක්තානුමෝදනාව ධර්ම දේශනාව සිද්ධ කරනකොට දාණයෙන් අනුතුරුව ඒක මනාවකට අහගෙන හිටපු දැන් කුජුත්තරත් දැන් ඒ පැත්තක ඉඳලා බණ අහනවා. බණ අහගෙන හිටපු කුජුත්තරා මොකද උනේ? සෝවාන් ඵලයට පත් වුණා. දැන් මේ මල් ගේන්න අර ගියපු දාසිය තමයි ඒ විදිහට සෝවාන් ඵලයට පත් වුණේ. ඒතර සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ සතර අපායන් සදහටම නිදහසයි, කවදාවත් නිරය උපදින්නේ නැහැ, ප්‍රේත ලෝකෙ උපදින්නේ නැහැ, තිරිසන් ලෝකෙ උපදින්නේ නැහැ, අසුර නිකායක උපදින්නේ නැහැ. මේ සසර ප්‍රශ්නේ 99%ක්ම ඉවරයි. ඒ විතරක් නෙවෙයි පින්නන්දි, මේ භාග්‍යතුන් වහන්සේ කරපු භුක්තානුමෝදනා ධර්මදේශනාව මේ කුජුත්තරාට ඒ විදිහට මතක හිටියා. ඒ අයියේ ඔයගලන්ට දැන් මං කලින් කිව්වා නේද, පසේබුදුරජාණන් වහන්සේලා අර රජ මාලිගාවේ දානෙට වැඩම කළාට පස්සේ කුජුත්තරා ඒ කාලේ දාසියක් වෙලා හිටියේ. එතකොට ඒ කාලේ පිනක් කරගත්තා. මොකද්ද? අර පසේබුදුරජාණන් වහන්සේලා ගත පාත්‍රයට පිච්චිද්දි පාත්‍රේ ඒ රඳව ගන්න තමන්ගේ වලලු පූජ කරා දරුණු විදිහට.
දරුණුවක් විදිහට තමන්ගේ වලල්ල පූජා කරා. ඊයක පින්නත් කර්මයක් විදිහට රැස් වෙලා කුජුත්තරාට මොකක්ද අහන්න ලැබෙන්නේ? ඊක හොඳට මතක හිටිනවා. අපිට මතක හිටින්නේ නැහැ කියන්නේ ඇහුවට පස්සේ ඒක අපේ රඳින්නේ නැහැ කියන එකනේ නේද? බලන්න එතකොට මේ අසිරිමත් විදිහට තමන්ගේ මතක ශක්තිය වඩවන පින්කමක් තමයි ඒ ජීවිතයේදී කුජුත්තර කරගත්තේ. ධාරණ ශක්තිය වඩන පින්කමක්. එතකොට බලන්න ඒ ඒ සිටු ඒ කාලේ 16ක් වෙලා ඉන්නද්දි පසේබුදුරි ජන්නාන්සලට දරුණු පූජා කරපු තමන්ගේ වලලු ටික දරුණු විදිහට පසේබුදුරි ජන්නාන්සලගේ පාත්‍ර රඳව ගන්න පූජා කරපු පිණින් මෑට කර්මයක් රැස් වුණා. අහන දේවල් හොඳට මතක හිටිනවා. ධාරණ ශක්තිය වඩවන පින්කමක් තමයි ඒක. ඉතින් පින්නත්නි දැන් මේ විදිහට ඔන්න බණ ඇහුවට පස්සේ දැන් අර කුජුත්තර සෝවාන් ඵලයටපත් වුණා. ඒ වගේම යාට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බුත්තනුමෝදනා ධර්ම දේශනාව ඒ විදිහට මතකයි. ඉතින් කුජුත්තර මේ විදිහට සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ පින්නත්නි ඉදාර සුමන මල්කරුට කහවණු අටම දීලා මල් ගත්තා. දැන් වෙනද ගත්තේ කහවණු හතරක විතරනේ. ඒ වෙනස ඇති වුණේ මොකක් හින්දාද? ඔව් මේ ධර්මයේ දෙක ගත්තේ හින්දා. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් අතින් ආයේ මේ සතර අපායට වැටෙන කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ රතන සූත්‍රයේ තියෙනවා කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අබබ්බතාදිත්ත පදස්ස උත්තා. සිතින් කයින් වචනෙන් කර්මයක් රැස් වුණොත් එහෙම දැනුවත් හෝ නොද ඒ විදිහට කර්මයක් රැස් වුණොත් එහෙම අබබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය ඒක සංගවාගෙන ඉන්න නොහැකි කියන අබබ්බයයි. ඒකට අවකාශයක් නැහැ කියනවා. අබබ්බතාදිත්ත පදස්ස උත්තා ඒ මේ ධර්මයේ දැක්කගත කෙනාට ඒක අබබ්බේ දෙයක් කියනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ කියනවා යාතින් කවදාවත්. ඒකෙන් සෝවන් ඵලයට පත් වෙන කෙනෙක් මාර්ගඵලලාභී කෙනෙක් අතින් ඒ කෙනෙක් අතින් මේ සිතින් කයින් වචනයක් වැරද්දක් කළොත් එහෙම යාට ඒක සංගවාගෙන ඉන්න බෑ කියනවා. ඉතින් පින්නත්නි එදා මේ කුජුත්තර කහවණු අටක මල් ගත්තා. මල් අරගෙන දැන් ඔන්න සාමාවතී බිසවට දෙන්න කියලා රාජමාලිගාවට ආවා. එතකොට මේ සාමාවතී මේ ගොඩක් මල් අරගෙන ඉන්නවා දැක්කට පස්සේ ඇහුවා අද රජතුමා දෙගුණයක් මල් දුන්නද කියලා. ඊට පස්සේ මේ කුජුත්තරා කියනවා බිසවුන් වහන්සේ එහෙමුන්නේ නැහැ කිව්වා. මං වෙනදා හැමදාම කහවණු අටක් හැමදාම ලැබුණත් මං හැමදාම කහවණු හතරක් හොරගම් කරා කිව්වා. දැන් මේ විවෘත වෙනවා බලන්නකො. කහවණු හතරක විතරයි මං මල් ගිනාවි කියලා කිව්වා. ඊට පස්සේ සාමාවතී බලන්න කොච්චර නුවණ ඇතිද කියලා එයා ඇහුවා. එක දිගටම නුඹෝයේ වැරද්ද කරා නම් ඇයි අද මේ විදිහට කහවණු අටක මල් ගිනාවි කියලා ඇහුවා. ඉතින් අද හතර ගියනේ තිබ්බනේ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා කුජුත්තරා ස්වාමීනි මම අද මල්කරුගේ නිවසට මල් ගේන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සංඝයා වැඩම කළා. ඒ දානේ වැළඳුවට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ දේශනාව අහලා මම ඊ අමාව පසක් කළා. ඉතින් ස්වාමීනි මම ආන් ඒ නිසා අද හොරකම් කළේ නැති කියලා කිව්වා. ඒ වෙලේ පින්නන්දේ සාමාවතී ඇහුවා එහෙනම් කුජුත්තරා නුඹට පුළුවන්ද කියලා ඇහුවා. ඒ අහපු ධර්මයේ මොකද කියලා අපිට කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කෝ පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මට ඉහළ ආසනයක් ඕනේ. ඔයගොල්ලෝ පහත ආසනවල වාඩි වෙන්න කිව්වා දැන් 16නේ. ඉතින් සාමාවතියේ රාජබිසවක් ඒ නිහතමානී වුණා පහත ආසනයක වාඩි වෙන්න. ඊට පස්සේ පින්නද්දි කුජුත්තරා ඉහළ ආසනයක ඉඳගෙන අර සාමාවතියයි සාමාවතියගේ පිරිස තව 500ක් හිටියා. ඒ හැම දිනාටම භාගතුන් වහන්සේ අහපු ධර්මයේ ඒ විදිහටම කියලා දුන්නා. බුක්තනුමුදේන ධර්ම දේශනා ඒ විදිහටම කුජුත්තරා කළා අර පිරිසට සාමාවතියතුළු පිරිසට. පින්නත්නි ඒ ධර්ම දේශනාව අහලා තමයි සාමාවතියතුළු 500ක් සෝවන් ඵලයට පත් වුණේ. කුජුත්තරාගෙන් බණ අහලා. ඊට පස්සේ පින්නත්නි ඒ සාමාවතිය ඒ ඇතුළේ පිරිස කුජුත්තරාට වන්දනා කළ ධර්ම දේශනාව පස්සේ වන්දනා කළා කිව්වා. ඔයා අදිනම් අපි දාසිය නෙමෙයි කියලා කිව්වා. ඔයා අදිනම් අපි මෑණියෝ කියලා කිව්වා. ඒකින් අපිට මෙහෙකම් කරන්න ඕනේ නැහැ කියලා කිව්වා අදිනම්.
කියලා ඒ දාස භවෙන් නිදහස් කරා. ඊට පස්සේ පින්නත්නි ඒ කාලේ ඒ උදේනිකින් රජතුමා බුදුරජාණන්සේ ගැන පැහැදිලා හිටියේ නැහැ. ඒකින්ද දැන් මේ සෝවාන් ඵලයට පත් වුණාට මේ සාමාවතියට අනිත් පිරිසට බණ අහන්න විදිහක් නැහැ. ඒකින්ද පින්නත්නි හැමදාම අර මේ කුජුත්තරා මොකද කරන්නේ බාගදුනන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා බණ අහලා ඒ බණ ඒ විදිහටම අහගෙන ඇවිල්ලා අර පිරිසට කියලා දෙනවා. ওই විදිහට කාලයක් මේ විදිහට දැන් මේ බණ අහලා මතක තියාගෙන ඒක දැන් නුවණින් විමසනවානේ. ඒ විදිහට නුවණින් විමසන අතරතුර අර කුජුත්තරා මොකදුනේ අනාගාමී ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත්ලා හිටපු කුජුත්තරා අනාගාමී ඵලයට පත් වුණා. ආයි කවදාවත් මේ මනුස්ස ලෝකෙට දිවි ලෝකෙට කියන කාම ලෝකෙට එන ස්වභාවයෙන් අත් මිදුණා. ඉතින් අර සාමාවතිය තුළු පිරිසට ධර්මයේ කියලා දෙන්නේ මේගොල්ලෝ තමයි. මේ කුජුත්තරා තමයි. ඉතින් පින්නත්නි ඒ දවස්වල ඒ උදේනි කියන රජතුමා මාගන්ධියා බිසව තවත් බිසවක් විදිහට අභිෂේක කළා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ මාගන්ධියා ගැන. බුදුරජාණන්සේ ගැන අපහැදුනානේ තරුණ කාලෙම. එතකොට පින්නත්නි දැන් මාගන්ධියත් දැන් උදේනි රජතුමාගේ අග්‍ර මහේෂිකාවක් බවට පත් කළා. එතකොට දැන් බිසවරු දෙන්නෙක් ඉන්නවා. උදේනි රජතුමා කරේ මොකද? මාලිගාවල් දෙක දෙන්න දැන් ඒ සිටු ඒ අග්‍ර මහේෂිකාව දෙදෙන මාලිගා දෙක තමයි ඉන්නේ. එතකොට උදේනි රජතුමා එක සතියක් සාමාවති බිසව ඉන්න මාලිගාව ඉන්නවා. ඊළඟ සතිය යනවා මාගන්ධියා ඉන්න ඒ මාලිගාවට. දවසක් පින්නත්නි මාගන්ධියා බිසව ආවා සාමාවති බිසව ඉන්න ඒ මාලිගාවට. දැන් පින්නත්නි දැන් සාමාවතී ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත් වුණානේ. පත් වුණාට දැන් මේ අයට බුදුරජාණන්සේ දෙක් ගන්න යන්න විදිහක් නැහැනේ. මේ අය කිව්වා ඒ කුජුත්තරාට මේ කොහොම හරි අපිට බුදුරජාණන්සේ පෙන්වන්න කියලා. කොහොම හරි පෙන්වන්න කියලා කිව්වා. ඉතින් කුජුත්තරා එකට කැමති වුණ නැහැ. කිව්වා රජතුමා දරුණුයි. මං ඔබල එකන් ගියොත් එහෙම මගේ හිස කසා දාන්නත් පුළුවන්. රජතුමා එකට කැමති නැහැ. ඉතින් කොහොම හරි උපක්‍රමයක් කරන්න කිව්වට පස්සේ පින්නත්නි ඒ සුමන කියන ඒ මල්කාරයගේ නිවසට ඒ වගේම අනෙක් සිටු නිවසට භාගතුන් වහන්සේ වැඩම කරන මාර්ගයේ තිබ්බේ ඒ සාමාවතී බිසවින්න මාලිගාවේ පිටිපස්සට වෙන්න. ඊට පස්සේ මොකද කරේ? සාමාවතී බිසවයි අර 500ක් දෙනාට බුදුරජාන්සේ දකින්න මොකද කලේ? අර රාජමාලිගාවේ බිත්තිය සිදුරු කරා. දැන් ගොඩාක් සිදුරු කරත් ඔක්කොටම හැමෝටම පේනවනේ. ඒකින පොඩි පොඩි සිදුරු හැදුවා හැමෝටම පේන. දැන් රාජමා දැන් සාමාවතී ඉන්න බිසව ඉන්න ඒ මාලිගාවේ ඉහළ තට්ටුවේ පොලිමර තියෙනවා සිදුරු කරලා. එතකොට අර සිදුරු වලින් මොකද කරන්නේ? අර බිසවරු භාගිතුනන්සේ වඩිද්දී ඒකට ලං කරලා හැතියල බලනවා. දැන් පොඩියට සිදුරු හදපුවා මේවා දැන් තියෙන්නේ. එතකොට මේ සිදුරු පේන්නේ නැති වෙන්නේ ඊ රෙදි වලින් කර්ටන් වලින් වහලා තියෙන්නේ. භාගිතුනන්සේ උදේ කාලේ දානට වැඩම කරද්දී ඒව කරද්දී මේ සාමාවතීතුළු පිරිස අර සිදුරින් බලනවා. දවසක් ওই විදිහට බල බල ඉන්නදී තමයි මාගන්ධියා බිසව අර මාලිගාවට ආවේ. එතකොට පින්නත්නි ඒ සාමාවතීතුළු පිරිස දන්නේ නැහැ මාගන්ධියා බිසව බුදුරජාණන්සේ ගැන වෛර බැඳගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. මාගන්ධියා ඇවිල්ලා ඇහුවා අර සාමාවතීතුළු බිසව පිරිසගේ ඔයගොල්ලෝ මොකද ඔය කරන්නේ කියලා. ඊට පස්සේ මොකද කිරි? මාගන්ධියාරත් කතා කරලා පෙන්නුව එන්නකෝ පෙන්නන්න අපගේ භාගිතුන්වන්සේ වඩිනවා කියලා. දැක්කකම මාගන්ධියාට තරහක් යදුනා. ඊට පස්සේ හිතුවා එහෙනම් මේ උදවියත් භාගිතුන්වන්සේගේ ශ්‍රාවකයෝ. මේ අයලටත් මම කළ යුතු කරන්නම් කියලා එවෙලම හිතේ අදහසක් ඇති කරගත්තා. ඊට පස්සේ පින්නත්නි ඒ මාගන්ධියා නොයෙකුත් උපක්‍රම කළා ඒ සාමාවතී බිසවයි රජතුමයි බිඳවන්න. එදා ඉඳන් වෛර බැඳගෙන දැන් බලන්න බුදුරජාණන්සේ ගැන තියෙන වෛරය නිසා අරගොල්ලෝ ගැන වෛරය ඇති වුණා. භාගිතුන්වන්සේ දේශනා කරානේ වෛරයෙන් වෛරය ඇති වෙනවා කියලා. බලන්නකො ඊට පස්සේ දැන් මේ වෛරය නිසාම මොකද කිලි? දැන් මේ මාගන්ධියා නොයෙක් උපක්‍රම කරා අර පිරිසව නසන්න. හැමතිස්සෙම දැන් රජතුමා කුපිත කරන තමයි මේ එක එක දේවල් කියනවා රජතුමාට බිනවන්න. ඉතින් හැබැයි රජතුමා ඒ දේ කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. දවසක් මොකද කරේ මාගන්ධියා? ඒ රජතුමා දැන්
දැන් මාගන්දියාගේ බිසව ඉන්න මාලිගාවේ සතියක් ඉඳලා ඊළඟ සතිය යනවනේ සාමාවතී බිසව ඉන්න මාලිගාවට. මේ යන අතරතුර ඒ රජතුමා අරයි යන වීණාව ඇතුළට මාගන්දියා මොකද කරේ, දල කඩපු සර්පයෙක් දැම්මා. සර්පයෙක් දාලා දැන් දනෝද රජතුමා යද්දි වීණාවත් අරයි යන්නේ කියලා. ඊට පස්සේ රජතුමා යන්න හදද්දී අනික් මාලිගාවට මේ මාගන්දියා කිව්වා, ස්වාමීනි මං අද නපුරු හීනියක් දැක්ක, ඒකින්ද ඔබතුමා තනියෙන් යන්න එපා, මාත දෙන්නම් සාමාවතී බිසවින්න මාලිගාවට යන්න කියලා කිව්වා. ඊට රජතුමා එන්න කිරිදී මාගන්දියත් එක්කගෙන ගියා. දැන් එක්කගෙන ගිහලා දැන් ඒ රාජමාලිගාවේ ඔක්කොම දැන් නිදර ගියාට පස්සේ දැන් රජතුමාත් නිදි. ඊට පස්සේ මොකද කරේ මාගන්දියා, මොකද කරේ අර වීණාවෙන් එළියට ගත්තර සර්පයා දෙබුගේ දල කඩලා තියෙන්නේ. ඒක දැන් දන්නේ මාගන්දියා විතරයි. මේක කළා අර ඒ විෂය තියෙන දරුණු සර්පයා මොකද රජතුමාගේ ඇඟට දැම්මා. දවලා මේ මාගන්දියා මොකද හයියෙන් කෑ ගැහුවා. කෑ ගහදී රජතුමා බය වෙලා නැගිටපුවා ඇගේ සර්පී. රජතුමාට හොඳටම කීඳි. එතකොට මාගන්දියා කිව්වා, මේ සාමාවතී ඇතුළු මේ පිරිසට නිින්දියන්නේ නැගුව මේ රජතුමා මරණකල්. ඒකින් තමයි මේ වගේ දේවල් කරන්න කියලා මේ සර්පෙද්ද මේකින් තමයි කියලා කිව්වා. ඉතින් රජතුමා තිටියම හිතුවා මේ සර්පය දැම්මේ සාමාවතී තමයි කියලා හිතුවා. හිතල මොකද කරේ, එහෙමම ගත්ත දුන්න අරගෙන ඒකට දැම්ම ඊතලයක් දාලා සාමාවතී ටිකව හිට ගන්න කියලා. හිට ගත්තට පස්සේ රජතුමා මොකද කරේ, ඒ ඊතලේ ඇදලා සාමාවතී විදින්න හැදුවා. විදින්න හැදුවට පස්සේ විදින්න බෑ, ඊතලේ මිදින්නේ රජතුමාගේ ඇඟෙන් දාඩිය දානවා. උදේ සාමාවතී මොකද කරේ, ඒ මොහොතේ මෙසිත පතුරවන්න ගත්තා. දැන් තමයි වැරද්දක් ලියේ නෑනේ. ඒකින් තමයි රජතුමාට විඳ ගන්න බැරි වුනේ. ඊට පස්සේ රජතුමා මහුව මොකද මේකට කරන්න කියලා කිව්වා. රජතුමනි ඔය ඊතල මේ දුන්න බිමට හරවලා මුදන්න කියලා කිව්වා. එතකොට ඊතලේ මිදුණා. දැන් රජතුමා දැනගත්ත සාමාවතීගේ වැරද්දක් නෑ කියලා. ඊට පස්සේ පින්නත් තවත් දවසක මාගන්දියා මොකද කරේ, දැන් ඒ සාමාවතී මාගන්දියා ඒ හිටපු රාජසේවකව ලව්වා දවසක් කුකුළු 4 දෙනෙක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන රජතුමාට කිව්වා, රජතුමනි ඔබතුමාට මේ සාමවතිය කැමති නැති බව මම පෙන්වන්නම් කියලා කිව්වා. කියලා කිව්වා මේ ස්වාමීනි මේක මේ කුකුළු 4 දෙනා රාජපුරුෂයෙක් අතර අති සාමවතියට යවන්න කිව්වා, මේ මරලා උයාගෙන ඉන්න කියලා. දැන් රජතුමා සේවකයට කතා කරලා දුන්නා, මේක සාමවතියට ගිහින් දෙන්න කිව්වා, මේ කුකුළු 4 දෙනා මරලා උයාගෙන ඉන්න. දැන් මේ සෝවාන් කෙනෙක්ට ගිහින් දෙන්න මේ සත්තු මරන්න කියලා. ඊට පස්සේ දැන් මොකද කරේ සාමාවතී කිව්වා, මට ওই දේ කරන්න බෑ කියලා. ඊට පස්සේ රාජපුරුෂයා ඇවිල්ලා කුකුළු 4 දෙනාත් අරගෙන ඇවිල්ලා රජතුමාට කිව්වා, ස්වාමීනි සාමාවතී මෙන්න මේ විදිහට කිව්වා කියලා. ඊට පස්සේ පින්නත්නි ඒක කිව්වට පස්සේ මාගන්දිය කිව්වා, ස්වාමීනි මම පෙන්නන්නකෝ ඔය කුකුළු 4 දෙනාම දෙන්න කිව්වා අහපව් ශ්‍රමණ භාගතුන් වහන්සේට දානෙට හදලා ගේන්න කියලා කියන්න කිව්වා. ඊට පස්සේ රජතුමා කුකුළු 4 දෙනා මේ ආයි අරගෙන ගිහිල්ලා මේ භාගතුන් වහන්සේට දානෙට ව්‍යංජනයක් විතර හදාගෙන ඉන්න කියලා සාමාවතීට දෙන්න කියලා කිව්වා. දැන් අරක රාජපුරුෂයා අරයි යනවනේ. මාගන්දිය කලින්ම සැලසුම් කළා තිබ්බේ අර රාජපුරුෂයාට කියලා තිබ්බේ මගදී කුකුළු 4 දෙනා මරලා අරයි යන්න කියලා. ඊට පස්සේ දැන් අර බලන්නකෝ මේ කොච්චර සැලසුම් කරනවද කියන්නේ. ඊට අර රාජපුරුෂයා දැන් මගදී කුකුළු 4 දෙනා මැරුවා. මරලා තමයි සාමාවතීට ගිහින් කිව්වේ මෙන්න මේක භාගතුන් වහන්සේට දානෙට උයලා දෙන්න කිව්වා කියලා. ඉතින් මැරිච්ච 4 දෙනෙක් ඉඳලා සාමතේ අර පිරිසයි එකතු වෙලා ව්‍යංජනයක් හදලා දුන්නා. ඊට පස්සේ රාජපුරුෂය ඒක අරගෙන ආවා. අරගෙන ආවට පස්සේ සාමාවතී කිව්වා, දැක්ක නේද ස්වාමීනි මේ ඔබතුමාගෙන් මේ යැපෙන මේ පිරිසට ඔබතුමාට ආදරයක් නැහැ කිව්වා. මෙයාගේ ආදරය තියෙන්නේ ශ්‍රමණ ගෞතමයන්ට කියලා දැන් අපහදවන්න උත්සාහ කළා. ඉතින් පින්නත් මේ විදිහට ගොඩාක් දේවල් මේ මාගන්දියා ගොඩාක් දේවල් කරා. දැන් මේ පිරිස ගැන වෛර බැඳගෙන නමුත් ඒ රජතුමා බිඳවන්නේ බැරි වුණා. ඊට පස්සේ පින්නත්නි මාගන්දියා මොකද කළේ, දවසක් රජතුමා කැරැල්ලක් සංසිඳවන්න ගියපු අවස්ථාවක අර සාමාවතිය 500ක් ඒ හිටපු ඔක්කොම රාජමාලිකාවට දාලා රාජසේවකව ලව්ව තෙල් පාංගඩ උතල ගිනි තිබ්බා. ඉතින් පින්නත්නි සාමාවතියයි ඒ පිරිසයි දැනගත්තා දැන් Tamanට පැනගන්න විදිහක් නෑ, හොඳටම ගිනි ගන්නවා. ඉතින් සාමාවතී ඉතුරු පිරිසටත් කිව්වා, දැන් අපිට බේරෙන්න විදිහක් නෑ. ඒකින් හැමෝම රජතුමා ගැනත්
ඒ මාගන්දියාගෙනත් පිරිසගෙන මේ සිත ඇති කරගන්න කිව්වා. ඉතින් පින්නත් ඒ ගොල්ලෝ ඒ හැමදිනම භාවනානුයෝගීව වාඩි වෙලා දෙමී වටේ ගිනි ගන්නවා. දැන් දන්නවා තව ටිකකින් තමයි පිච්චෙනවා කියලා. ඒ හැමදිනම මේ සිත පුරුදු කරා, ධර්මීය පුරුදු කරා. ඉතින් එක එක මට්ටංගල මගපල දැන් සෝවන් ඵලයට පත්ලා හිටපය, අනාගාමී වුණා, සකදාගාමී වුණා. ඒ වගේ මගපල වලට පත් වෙලා තමයි හැමදිනම පිච්චිලා මැරුණේ. ඉතින් මාගන්දිය මහා කර්මයක් රැස් කරගත්තා. ඉතින් කර්මයක් ඒ විදිහ රැස් කරගත්තත් ඒ සෝමා ඒ සාමාවතියටත් ඒ පිරිසටත් ඒ කරපු ගින්දරෙන් තමන්ගේ කය දැවිලා ගියාට තමන්ගේ ජීවිතයට අනතුරක් වුණ නැහැ. මොකද මගේ කුජුතරාගෙන් බරහල ඒ හැමදිනම මගපල්ලවල හිටී. ඉතින් හැමදිනම දෙවියන් අතර බමුණන් අතර ඉපදුනා. ඉතින් ඒ වගේ ඒ අයට රැකවරණයක් සැලතුනේ කුජුතරා හින්දා. ඉතින් පින්නත් ඒකට දඩුවන් ඒ විදිහට ඊට පස්සේ රජතුමා මාගන්දිය මේක කලේ කියලා දැනගත්තට පස්සේ මාගන්දියවත් ඝාතනය කළා. රජතුමා දඬුවම් කළා. ඉතින් පින්නත්නි ඒ කුජුත්තරා උපාසිකාව තමන් ඇහපු ධර්මයේ හොඳට මතක තියාගෙන ඒක ඇවිල්ලා ඒ පිරිසට කියලා දුන්න හින්දා තමයි මේ විදිහේ ඒ සාමාවිතයතුළු පිරිසට රැකවරණයක් හැදුනේ. ඉතින් අපි අදටත් කුද්දක නිකාය කියලා ඉගෙන ගන්න ඒ කුජුත්තරා උපාසිකාව මතකේ රඳවාගෙන ආපු ධම්ම සූත්‍ර දේශනා තමයි. ඉතින් පින්නත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු සාසනය තුළින් කුජුත්තරාගේ ජීවිතයට මහා පිළිසරණක් හැදුනා. ඒ රැසරගත කර්මයෙන් නිදහස් වුණා. මේ කුදු භවින් දාස භවින් සදාටම නිදහස් වී ආත්මයෙන් පස්සේ. ඒ වගේම සතර අපායේ සදාටම නිදහස් වුණා. ඒ වගේම මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කියන කාම ලෝකේ නිදහස් වෙලා ඒ කුජුත්තර උපාසිකාව මරණින් මත්තේ සුද්ධාවාස බබලෝ තමයි ඉපදුනේ. ඉතින් පින්නත් ඒ විදිහට කුජුත්තරාට මේ බුදු සාසනය ඇතුළු කරගෙන තමන්ගේ ජීවිතයේ සැබෑම පිහිටක් පිළිසරණක් හදාගන්න වාසනාව උදා වුණා. ඉතින් පින්නත්නි අප සියලුම දිනාටත් මේ ලැබපු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ මුණ ගැහුණු බුදු සාසනය තුළින් අපේ ජීවිතවලටත් අපි හැම දිනාටම පිහිටක් පිළිසරණක් සදාගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් පින්නත්නි අද දවසේ මේ ස්වාකාත සදහම් දේශනාව සඳහා අනුග්‍රහයක දායකත්වයෙන් දරන්නේ සෙල්ලබා හන්දිය යාලබෝ වැල්ලවා යන ලිපිණියේ පදිංචි පින්නත් ගයාන වනසූරිය ඒ මහත්මාත් ඒ වගේම WM ප්‍රේමාවති ඒ මෑණින්නුත් විසින්. මූලික අරමුණු විදිහට බලාපොරොත්තු වෙන මේ පින්නතුන් මීට වසර දෙකකට පෙර මිය ගිය WM නන්දපාල ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් පින්නත්නි මේ විදිහට මේ ලක්ෂාංකයාත පිරිසකට උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරගෙන මේ රැසර සිලූම් පුන් ධර්මින් අපලමින් පින්කමිට සිලූම් දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන්ට, සතරවරම් දෙවිවරුන්ට, 38 වූ සෙම්පති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් ඇත්තා. ඔබ සියලුම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සිලූම් දෙවියන්ට මේ පින් අනුමෝදන් ඇත්තා. ඒ සිලූම් දෙවියෝ දියුණුවත් ආරක්ෂාවත් ඔබ සියලුම දෙනාට සලසා දෙත්වා. ඒ දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රසර සිලුම් පුන් ධර්මයේ විශේෂයෙන් මීට වසර දෙකකට පෙර මිය ගිය WM නන්දපාල ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ පියාණන්ගේ පරලොව ජීවිතයේ සැපවත්ත්වා සුවපත්ත්වා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැසර සිලූම් පුන් ධර්මයන් මිය ගිය WM පොඩි අප්පුහාමි පියාණන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම RM ලොකුමණිකේ මෑණියන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම අද මේ ධර්ම දානයේ මේ පින්කමේ මූලිකත්වයේ කියන කටයුතු කරන පින්නත් ගිහාන වනසූරිය මහත්මා නමිනුත්, WM ප්‍රේමාවති මෑණියන් නමිනුත් මිය ගිය, ඒ වගේම ඔබ සීලූම දිනා නමිනු තනන් සසරපට මේ මොහොත දක්වා මීගී සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් ඉත්වා සුවපත් ඉත්වා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. රැසර සීලූම් පුණ ධර්මෙන් අපගේ ගුරු දේවතුන් පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුණු අසුපවාසී රටලෝවාසී සීල්ගුණම් පුරණ මහා සංගරුවන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් පෙරෙන්න උපෙන්න වශයෙන් පැමිණ සීල කරදර බාධක දුරු වෙලා සෝසේ සසුම් බවස රැසිරෙන්න පින් රැස් කරගන්න ධර්මාබෝධ ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු
සාදු. රැසර සිරුම් පුඩි ධර්මයන් සුජීවත්ව සිටින TM කුමාරිහාමි මෑණියන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම මේ පින්නතුන්ගේ අසල්වාසී සීලුවම දිනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සීලුවම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා චිරජීවනයේ සැලසේවා ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. ඒ වගේම රැසර සීලුවම් පුන් ධර්මයන් පින්නතුන්ටත් අනගාරිකා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් ඉත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුවම දිනාටත් ධර්මදාන සමාජික සීලුවම දිනාටත් මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම විශේෂයෙන් අද මේ ධර්මදානමය පින්කමේ මූලිකත්වයේගෙන කටයුතු කරන පින්වත් ගිහාන වනසූරිය ඒ මහත්මාට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම WM ප්‍රේමාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් ඉත්වා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්න සහ සම්බන්ධ වන සීලුවම දිනාට මේ පින් අනුමෝදන් ඉත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සීලුවම දිනාට මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා චිරජීවනයේ සැලසේවා හැම දිනාම කරන කියන ධාර්මික කටයුතු සමෘද්ධිමත් වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකත්වයට පත් වෙත්වා. හැම දිනාටම මේ ජීවිතය තුළ බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මෙලව ජීවිතය යහපත් කරගන්නත් පරලෝ සුගතිගාමි කරගන්නත් හැම දිනාටම සංසාර දුකින් සදහටමත් මිදින්නත් මේ සීලූම් පුණ්‍ය ධර්මයන් එකසේම හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 වාසනාව කොච්චරද කියන්නේ දෙවතාවක් ධර්ම ශ්‍රවණීට අවස්ථාව ලැබෙනවා. එක වතාවක් ඇවිල්ලා පටිගත කරනකොට අනික රූපවාහිනියෙන් අවශ්‍ය නම් YouTube එකෙන් නැවත මේ දේශනිය අහන්නත් පුළුවන්. නැවත නැවත අහන්න වටින දේශනාවක්. ස්වාමීනි අප්‍රමාණ පින් දෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට ස්වාමින් වහන්සේට මේ පින උපකාර වේවා. ධර්ම ශ්‍රවණීට පැමිණි පිරිසටත් ධර්ම ශ්‍රවණී කළ ඔබට අපට හැමෝටමත් ධර්මාබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා පින් දෙමින් සද්බුදු විහාරයේ ළඟ සිට අද දහම් වැඩසටහනින් සමුගන්නවා. නමෝ බුද්ධාය.